පවතින කාලගුණ තත්ත්වය වෙතයි දැන් අවධානය යොමු කරන්නේ ගිනිකොන සහ උතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ අවදානම් සුළං තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතීම හේතුවෙන් උතුරු අක්ෂාංශ හතේ රේඛාවෙන් ඉහළ දීවර කටයුතු කරන සියලුම බහුදින දීවර යාත්‍රා හැකි ඉක්මනින් පහළ සාගර කලාපය වෙත ගමන් කරන ලෙසට දීවර දෙපාර්තමේන්තුව පවසනවා දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ප්‍රදේශයේ තිබෙන සියලුම යාත්‍රා හිමිකරුවන් වෙත තම දීවර යාත්‍රා සඳහා ගුවන් විදුලි පණිවිඩ ලබා දෙන ලෙස සියලුම යාත්‍රා හිමිකරුවන් වෙත දැනුවත් කර ඇති බවයි මේ අතර අධික වර්ෂාවත් සමග ගාල්ල මාතර සහ කලුතර දිස්ත්‍රික්කවල පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යට වී පවතිනවා ගල්හා මාතර දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවෙතයි අප වාර්තාකරුවන් සඳහන් කළා. අකුරස සියඹලාගොඩ ප්‍රධාන මාර්ගයේ පානදුගම ප්‍රදේශයෙන් යටව පවතින්නේ මෙලෙසයි. ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා වී ඇතයි අප වාර්තාකරු සඳහන් කළා. मगुर गंग पिटार गलीम समग कलुतर पालिंदनवर प्रादेशी लेखम कुट्टा सेट मगुर सह निदलन्यान प्रदेश वल पहत बीम जलेन यटवते बना मेत्र पवतिन वेसितत्वे हेतुवेन अखिलवत्त प्रादेशी लेखम कुट्टासे दूलवेल्ल गिरिकोल मार्गयत अत उदासन जलेन यटवते बने मेलेसे පවතින වර්ෂාතත්වයේ හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ එක් බාන් දොරටුවක් විරුත කර තිබෙනවා. මේ හේතුවෙන් බුලත්සිංහල මෝල්කව ප්‍රධාන මාර්ගයේ දඹුල සහ ඇටඹගස් සන්දියන ප්‍රදේශවල මාර්ගයන් සහ පහත් බිම් අද පෙරවරු වී ජලයෙන් යටව පැවතියි මෙලෙස. මෙතර අධික වර්ෂාවත් සමග පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් හතරක් යොදවා ඇතයි නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාත්‍ය ප්‍රකාශක කපිතාන් ගයන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ පසුගිය 4 වෙනිදා සිට අදාළ ප්‍රදේශවලට සහන කණ්ඩායම් යොදවා ඇති බවයි. මේ අතර බදුල්ල ගාල්ල සහ කලුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායාමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිවේදනය කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව නාගුඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නායාමේ पूर्व अनतुरु अंगवीम नेगुत करते बनवा कलुतर दिस्त्रिक्त के वलल्ला विट अगलवत्त सह बुलत सिंहल प्रादेशीय लेखम कोट्टासवलटत अनतुरु अंगवीम नेगुत कल बव जातिक गोरनगिली परीक्षण संविधाने सदहान कला एम प्रदेशवल जनताव गल प्रलीम नायाम पोलवगिला बेसिम पस्कंदु कडावेटीम वेनी तत्वयन पिलिबंद बिमसेलिमत् विय युतुय මේ අතර අදත් බස්නාහිර හා සබර්ගමුව පළාත් වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් ඇතම් ස්ථාන වලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. ඌව සහ මධ්‍යම පළාත් වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල ස්ථාන සල්පයක රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. जलगिलीम तत्वयक वार्तावन प्रदेश वल सामान्य पिल विभागीय पेनी सिटिन सिसुन संधा प्रवाहन पासुकम सलसीमट पियवरगिन तय विभाग दिपार्तमेंतु पवसनवा विभाग कुमसारिश जनरल अमित जयसुंदर महता संधान कले आपदा कलमनाकरण मध्यस्थाने हा युदा हमुदाव इक्व हमुदा ट्रक्रत सह बोट्टु युदागनिमीन सिसुन विभाग मध्यस्थाने वित प्रवाहने करन बवाय किसियम प्रदेशयक पवतिन आपदा तत्वयक हेतुवेन विभागीयट याम संधा बाधा मतुव एतनम आपदा कलमनाकरण मध्यस्थाने एकै एकै हत දුරකතන අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙනවා. ජලගලීම් තත්ත්වයක් වාර්තා වන ප්‍රදේශවල සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට පියවරගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා යුදා හමුදාව එක්ව හමුදා ට්‍රක්රත සහ බෝට්ටු යොදා ගනිමින් සිසුන් විභාග මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කරන බවයි. කිසියම් ප්‍රදේශයක පවතින ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට යාම සඳහා බාධා මතුව ඇතනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ